තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ආරියන් වහන්ස, මේ අනුස්සති හතර බුද්ධ අනුස්සතියයි මරණ අනුස්සතිය එහෙම වඩන ආකාර උදාහරණ සහිතව පැහැදිලි කරන්න දෙන්න. දැන් අනුස්සති හතරක් තියෙනවා. අනුස්සති කියන්නේ පැහැදිලි කරන්න වෙනවා. බුදුහාමුදුරුව දේශනා කළා බුද්ධ දේශනාවේ අනුස්සති 10ක්. මොනවද මේ අනුස්සති 10? චාගානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ද්වේතානුස්සති, ආනපාන සති. මෙහෙම අනුස්සති 10ක් තියෙනවා. මේ අනුස්සති 10ෙන් 10ෙන්ම කරන්නේ එකම වැඩක්. මොකක්ද එකම වැඩේ? උපදින්නට එන අනුසය න අනුසේති. අලුතෙන් අනුසය ඇතුළට ගන්න එක නවත්වනවා. අනුසති 10ෙන් මේකයි කරන්නේ, වෙන වැඩක් නෙමෙයි. මේ අනුස්සති 10ෙන් කියපු දේවල් කැටි කරලා සම්බෝධිපක්ඛිය සූත්‍රේත් මේගිය සූත්‍රේත් සූත්‍ර දෙකේම බුදුහාමුදුරුවෝ අනුස්සති හතරක් හැටියට විශේෂ කරලා අනුදැන වැදෑරුවා. මොනවද අනුස්සති හතර? මෙත්තානුස්සති, අසුභානුස්සති, කාලේන සමත භාවනා, මරණානුස්සති, බුද්ධානුස්සති, කාලේන විපස්සනා භාවනා. මොකද්ද කාලේන කිව්වේ? කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න. වෙලාව නෙමේ කාලේ. වෙලාවට මාගදී භාෂාවෙන් ආටානාටිය සූත්‍රයේම තියෙනවා වෙලායන්. ඉතින් ඒක නිසා දැන් අද වෙලා තියෙන්නේ මේ කාලේන සමතෝ කිව්වහම කාලයට සමතේ වඩන්ඩ, කාලේන විපස්සනා කාලයට විපස්සනා, නිසිකලට සමතේ නිසිකලට විපස්සනාව කියලා. දැන් එහෙමයි කියලා අර TV චැනල්ස් වල උදේ පහමාරට විතර සමත භාවනාවක් කරනවා එක කවුරුන් හෝ ඇවිල්ලා 8ට 7මාරට 6ට අතර වේලාවක විපස්සනා භාවනාවක් කරනවා තව එක්කෙනෙක් ඇවිල්ලා කියලා දෙගොල්ලම කරන්නේ බලන් ගියපුවාම කාලේන වෙන්නවත් බැරි සමතයක් විතරයි. කාලේන කියන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වීම, කාලේ නෙමෙයි. ඉතින් ඒක නිසා යම් ආකාරයකට අර වෙලාවක් වෙන් කරගෙන වඩන්න තියෙන භාවනාවක් නෙමෙයි මේක. කාලේන සමතේ වඩන්න නම්, කාලේන විපස්සනාව වඩන්න නම් මේ ගිලඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා කාලං ආගමෙය්‍ය. කෙලෙස්සිතක් උපදින අවස්ථාවක තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. වෙන වෙලාවක කරන්න බෑ, කෙරුවට වැඩන්නේ. එතකොට රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් උපදින්නට එන වෙලාවකයි මේක කරන්න ඕනේ. රාගසිතක් උපදිනවා නම් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕනේ. ද්වේෂසිතක් උපදිනවා නම් මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕනේ. මෝහසිතක් උපදිනවා නම් මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ඒකයි අනුස්සති වැඩිම. ඒක කරන්ඩ තැනක්, බිමක්, ඉරියව්වක් කාගෙන්වත් අවසරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දැනගත්තනම්, තේරුම් ගත්තනම්, වටහා ගත්තනම් භාවිතයට ගන්න පුළුවන්. අපි මේකට උදාහරණයකුත් ගමු. දැන් ඔබ අහලා තියෙනවනේ අර නන්ද කුමාරයා බුදුහාමුදුරුව පාත්‍රය දීලා එක්කන් යන වෙලාවේ ජනපද කල්යාණියව දැකලා හිතේ කිලුටු බවක් ඇති වුණා. අර ජනපද කල්යාණි කෙරෙහි අභිජ්ජාවක් ඇති වුණා. පාත්‍රේ අරගෙන බුදුහාමුදුරුව පස්සෙන් යන්න දෝමනස්සයක් ඇති වුණා. ඇති වුණාද නැද්ද? ජනපද කල්යාණි කෙරෙහි අභිජ්ජාවක්, දැඩි ලෝභයක්, ආශාවක්, තණ්හාවක් බුදුහාමුදුරුව එක පාත්‍රේ අරන් යන්න දෝමනසය, අකමැත්ත, ගැටීම.
දැන් නන්ද කුමාරයා දැනන් හිටියනම් පටික්කුල මානසිකාරයෙන් අසුභානුස්සතිය වඩන්ඩ අර ජනපද කල්යාණියෝ බෙදලා බලන්න දන්නවා එහෙනම්. මේ කාටද මේ රැවටිලා ඉන්නේ? කේස් ගොඩකට, ලොම් ගොඩකට, නියපොතු ගොඩකට, දත් ගොඩකට මෙහෙම බෙදලා බලන්න දන්නවා සුචි නොවන කොටස් ගොඩකටයි මම මේ දැඩි ලෝභයකින් ඇලුනේ කියලා. මේක නිච්චසේ පවත්වගෙන යන්න බෑ අනිච්චම් බව. සුඛසේ පවත්වගෙන යන්න බෑ දුකෙන් කෙලවර වෙන බව. මමත්වයේ මගේ වසඟේ සන්තකයේ පාලනයේ පවත්වගෙන යන්න බෑ විපරිණාමයට පත් වෙන බව මෙනෙහි කරන්ඩ දැනන් හිටියනම් කරනවා. දැනන් හිටියේ නැති හින්ද තමා ජනපද කල්යාණි ගැන අභිජ්ජාවකුත් අර බුදුහාමුදුරු එක පාත්‍රයේ යතේ තියන් යන්න දෝමනස්සේකුත් ආවේ. දැනන් හිටියනම් එහෙම එන්නේ නැහැ. මේක කරනවා. කරානම් අර බෙදලා බලලා සුභානුස්සතියත් වඩනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළා මරණානුස්සතියත් වඩනවා. ඒ අනුව ජනපද කල්යාණිට බැඳෙන්නේ නැහැ නිබ්බිදාය. ඒ අනුව ජනපද කල්යාණිට ඇලෙන්නේ නැහැ විරාගාය. ඒ අනුව ජනපද කල්යාණි දිගේ හිතෙන් රෝධ ගහන්නේ නැහැ නිරෝධාය. ඒ අනුව උපාදානයෙන් මිදෙනවා පටි නිස්සග්ගාය. ඔන්න කර්මස්ථානයේ කරන්න තිබ්බ තැන හැබැයි දැනගත්තේ නැහැ නන්ද කුමාරයා ඒ වෙද්දි මේක දැනන් හිටියේ නැහැ. ඒකින්ද කළේ නැහැ. දැන් ඔබ ඒ වුණාට දන්නවා ඔබ දැන් කරගන්න ඕනේ ප්‍රිය දේට ඇලීමක් ඇති වෙනකොට අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩන්න ඕන. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේමයි දැන් මේක භෞතික ලෞකික වස්තුවකට ද්‍රව්‍යයකට අවස්ථාවකට අනුව ගත්තත් අර අපි සේරිවාණිජ ජාතකයට උදාහරණයක් ගත්තොත් සේරිවාණිජ වෙලෙන්දට අර රන්තල්ලිය දැක්කහම දැඩි ලෝභයක් දැඩි ආශාවක් දැඩි තණ්හාවක් ඇති වුණා. ඒක අර කච්චපුට වෙලෙන්ද අරන් ගිහිල්ලා කියලා දැනගත්තහම හවස්වරුවේ ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් කෝපයක් ඇති වුණා. දැන් අර ද්වේෂයට වෛරයට ක්‍රෝධයට කෝපයට මුල මොකද්ද? අර උදේ ඇති කරගත්ත දැඩි ලෝභය දැඩි ආශාව දැඩි තණ්හාව. දැන් සේරිවාණිජ වෙලෙන්ද දැනගෙන හිටියානම් ධාතු මනසිකාරයෙන් අර රන්තලිය දිහා බලන්න දැඩි ලෝභයක් ඇති කරගන්නවද? දැඩි ආශාවක් ඇති කරගන්නවද? දැඩි තණ්හාවක් ඇති කරගන්නවද? නැහැ. ධාතු මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ අනුව ඒ රන්තලිය නිච්චසේ සුඛසේ අත්තසේ සන්තකයට ගන්න දැඩි අපේක්ෂාවක් ඇති කරගන්නවද? නැහැ. සමහර විට රන්තලිය හවසට ගන්නවා කියලා හිතා ගන්න වෙන්න පුළුවන්. පළලු ටික විකුණන් එනකොට වෙන එක්කෙනෙක් අරන් ගිහිල්ලා ඉතින් ඒකත් අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්මං කියලා දැනගෙන හිටියානම් කරන්න තිබ්බා. හැබැයි දැනන් හිටියද? නැහැ. ඒක නිසා රාගානුසය උපද්දුවා. අර රන්තලියට ඇලිලා. දැන් ඔබ දැනගන්න ඕනේ ඔය රන්තලිය වගේ තව දේවල් වලට ඔබ ඇලෙනවා. ඔය ඇහි කනනාසයේ දිවකය මන දුරවල් හයම. ඒ ඇලෙනකොට ධාතු මනසිකාරයෙන් අසුභානුස්සතිය වඩලා ඒ අනුව අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටි නිස්සග්ගාය කියන තත්වයට උපාදානය කරගන්න නැතුව එයින් මිදී නිදහස් වෙන්න ඕන. ඔන්න ඕකයි තේරුම් ගන්න. ඒ රාගයට ද්වේෂයක් එනකොට නම් මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. ඒ අනුව ද්වේෂයෙන් මිදී නිදහස් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් ආකාරයකට ඔබට යම්කිසි කෙනෙක් ඔබේ දුරකථනයට කෝල් එකක් එනවා. ඔබ මේ කෝල් එක අරගෙන කතා කරනවා ඔබ දන්නේ නැති කෙනෙක්. ඒ පුද්ගලයාට වැරදිලා තමයි ඔබට අරන් තියෙන්නේ. ඔබේ නම නෙමෙයි වෙන කාගේ හරි නමක් කියලා ඒ පුද්ගලයා කතා කරනවා. ඔබ එකපාරක් කෝල් එක කට් කරනවා. නෑ නෑ මම එයා නෙමෙයි වැරදීමක් කියලා ඔබ කට් කරනවා. තව පාරක් ගන්නවා. තව පාරක් කියලා ආයෙ කට් කරනවා. තව පාරක් ගන්නවා. ඔබට දැන් තරහ යනවා.
ඔබට තරහ ගිය ගමන් ඔබ ලේ ධාතුව කිලුටු කරගන්නවා. අර පුද්ගලයාට දැන් බැනගෙන බැනගෙන යනවා. තමසේ දැන් දෙපාරක් තුන් පාරක් ගත්තා නේද? ඒකවත් තේරෙන්නේ නැද්ද මේ වෙන නම්බරයක් නේ කියලා. එතකොට ඒ පුද්ගලයාත් කිලුටු වෙනවා, ඔබත් කිලුටු වෙනවා. ඒක ඒ අවස්ථාවේම අවසන් වුණාට උපදීන අනුසය තමන් තුල මුල් වැහගන්න. මේක තේරුම් ගන්න පුද්ගලයා සමහර විට සම්මැප් ප්‍රයෝගයක් කරලා අර පුද්ගලයා ආයේ කෝල් එකක් ගන්න නැති වෙන තත්වයට හිත කිලුටු කරගන්න නැතුව සමහර විට යමක් කියන්න පුළුවන්. නමුත් ඔබ දැනගන්න ඕනේ ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් උපදිනවා නම් ඔබකට පුළුවන් මෙනෙහි කරන්න ඕන ඒ පුද්ගලයාටත් නොදන්නාකමක්, අත්වැරදීමක්, මේ තමන්ගේ මොකක් හරි වැරදීමක් නිසායි මේක ගන්න ඇත්තේ කියලා ඒ පුද්ගලයාටත් වෛරයක් ඇති කරගන්න නැතුව යහපතක් වේවා, සිතක් වේවා කියලා මෛත්‍රී කරලා ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන ඒකත් නිච්ච කරගන්න හොඳ නැහැ. ඒකත් අනිච්චං, ඒකත් දුක්ඛං, ඒකත් විපරිණාම ධම්මං. ඒ අනුව ඒකට බැඳෙන්නෙත් නැහැ නිබ්බිදාය, ඇලෙන්නෙත් නැහැ විරාගාය, ඒක දිගේ රෝධ ගහන්නෙත් නැහැ නිරෝධාය. ඒ අනුව උපාදානය අත්හරිනවා පටි නිස්සග්ගාය. ඔන්න මෙත්තානුස්සතිය වැඩුවා, මරණානුස්සතිය වැඩුවා, බුද්ධානුස්සතිය වැඩුවා. හොකයි තේරුම් ගන්න. ඒ වගේමයි ප්‍රියාප්‍රියතර මනින අවස්ථාවක ඒකේ සමත භාවනාවක් කරන්න නැහැ. එතන තියෙන්නේ විපස්සනා භාවනාවක්. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි මෙනෙහි කරන්න ඕනේ. ඒ අනුව කිසිම දෙයකට මැනලා බැඳෙන්න හොඳ නැහැ නිබ්බිදාය, ඇලෙන්න හොඳ නැහැ විරාගාය, රෝධ ගහන්න හොඳ නැහැ නිරෝධාය. ඒ අනුව සමුදය අයින් කරනවා, උපාදානයෙන් මිදෙනවා පටි නිස්සග්ගාය. මරණානුස්සති බුද්ධානුස්සති වැඩෙනවා. එතකොට රාගයක් එනකොට රාගය සමතේකටපත් කරගන්න අසුභානුස්සතිය වඩන්න ඕනේ. රාගමුල උදුරා දමන්න මරණානුස්සතිය වඩන්න ඕනේ. ඒ අනුව බුද්ධානුස්සතිය එහි ආනිසංසයෙන්ම තමන් තුල වැඩෙනවා. හැබැයි වැඩෙන ආකාරය තමන් තේරුම් ගන්න ඕනේ. වැඩිවීමෙන් තමන් තුල ඇති වෙන වෙනස හඳුනා ගන්න ඕනේ. තරහක් එනකොට තරහ සමතේටපත් කරන්න මෙත්තානුස්සතිය වඩන්න ඕනේ. තරහ මුල උදුරන්න මරණානුස්සතිය වඩන්න ඕනේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා ඒ අනුව බුද්ධානුස්සතිය ආනිසංසයෙන්ම වැඩෙනවා. වැඩෙනකොට තමන් තුල ඇති වෙන වෙනස පිරිසුදු බව නිවීම අත්දැක අත්විඳ තේරුම් ගන්න ඕන. ඒ වගේමයි මෝහයක් එනකොට අර අසුභානුස්සති මෙත්තානුස්සති කියන සමත භාවනා කරන්නේ නැහැ. එතනදී සමතේටපත් කිරීමක් නෙමෙයි කරන්න තියෙන්නේ. මුල උදුරන්නම ඕනේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න ඕනේ. ඒ අනුව බුද්ධානුස්සතිය වැඩෙනවා, නිබ්බිදාය විරාගාය නිරෝධාය වෙනවා. මරණානුස්සතිය හරියට වඩනවා නම් ඒ අනුව ඒ තමන් තුළ ඇති වෙන විමුක්තිය, මිදීම, නිදහස් වීම වෙනස තමන්ම හඳුනගන්න ඕනේ. එහෙම නැතුව මේක හරියට කරන්නෙත් නැතුව, හරියට තේරුම් ගන්නෙත් නැතුව තව කෙනෙක්ගෙන් අහහ ඇනෑන මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. තමන්ම තේරුම් ගන්න ඕනේ, තමන්ම භාවිතයට ගන්න ඕනේ. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ අනුව උපාදානයෙන් මිදෙනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඒකමයි වෙනත් විදිහකට මේ සූත්‍ර දේශනාවලිනුත් කියලා තියෙන්නේ. හොඳයි, තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගෞරවණීය අරියන් වහන්ස, ද්විතීය ගිලංච සූත්‍රයේ මේ සඳහන් වෙන කාය පරියන්තිකම් වේදනං, ජීවිත පරියන්තිකම් වේදනං පජානාත වෙන්න පුළුවන් අරහතුන් වහන්සේ කෙනෙක්ට පමණද? එහෙම නැත්නම් අනිකුත් මේ මගඵලලාභී උත්තමයන්ටත්, ඒක මේ අනාගාමී ඵල උත්තමයන්ටත් එහෙම? අනාගාමී නෙමෙයි, සෝතාපන්න වෙන්නත් පුළුවන්, සකදාගාමී වෙන්නත් පුළුවන්. තම තම නැනපමණින් අනුස්සති වඩන ප්‍රමාණයට ඒ පුද්ගලයන්ටත් මේක කරන්න පුළුවන්. ඔබ වහන්සේට හැබැයි පුතජන පුද්ගලයෙක්ට නම් ඔළුව එකක් කොමක් හැදුනත් අයියෝ බලන්නකො මේ ඉන්න බැරුව ඉන්නේ කියලා ඒක දිගේ රෝද ගන්නවා. මගපල්ලාභියටත් ඒ වේදනාව ඒ විදිහට මේනවා. සමහර විට ඒ වචන ටිකත් කියනවා. අර ඒකනේ කිව්වේ අර කස්සප බොජ්ජංග සූත්‍රෙත් අභික්කමන්ති පටික්කමන්ති කියලා වචන දෙකකින්. හැබැයි එක වෙනසක් තියෙනවා.
අසුතවත් පෘථජන පුද්ගලයා මේක චේතසික රෝගයක් බවට පරිවර්තනය කරගන්නවා. හිතත් ලෙඩ කරගන්නවා. නමුත් සුතවත් අරිය ශාවකයා තමන්ට ඇති වෙන අපහසුතා චේතසික රෝගයක් බවට පත් කරගන්නේ නැහැ. ඔන්න ඕකයි වෙනස. ඔබ වහන්සේට කායික මානසික නිරෝගී සුවය සෝපාය දීර්ඝායස අධිෂ්ඨාන කරන අවසරයි ආර්යයන් වහන්ස. ඉතාම කෙටි ප්‍රශ්නයක්. මේ සූත්‍රයේ දිගටම තජ්ජා කියන වචනේ පාවිච්චි කරන්නේ මොකක් සඳහා? ඔව්, දැන් හොඳට තේරුම් ගන්න ඕන දෙයක් මේක. දැන් යම් ආකාරයකට මේකේ තියෙනවා, ඔය තජ්ජා කියන වචනේ තියෙනවා. ඕකම තමයි කියන්නේ අපි අකුරු දෙකක වචනකිනුත් මාගදී භාෂාවෙන් තද කියලා. තේරුණාද? තජ්ජා තජ්ජා කියන එකමයි තද කියන වචනෙනුත් කියන්නේ. තජ්ජං තජ්ජං පස්සම් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ තජ්ජස්ස තජ්ජස්ස පස්සස්ස නිරෝධෝ තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. දැන් අසුතවත් පෘථජන පුද්ගලෙක් මේ පැවැත්මට තදින්ම බැඳිලායි ඉන්නේ. මලකට තට්ටු තදින්ම ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? එතකොට මේ මලකට තට්ටු තදින්ම ක්‍රියාත්මක වෙන්න තරමට ඒ පුද්ගලයාට උප්පජ්ජಂತಿ. සමුදේ උපදිනවා, අනුසය උපදිනවා, පැවැත්මට කොටු වෙනවා. ඒ වගේමයි ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා ඒ මලකට තට්ටු තදින්ම තදින්ම උපදින අවස්ථාවන් නිවැරදිව තේරුම් අරගෙන ඒ තැන්වලට ධර්ම මාර්ගයේ යන පුද්ගලයා තදින්ම තදින්ම තදූපක විරිය වහට්ට එන භාවනා. ඇප කැප වෙලාම අනුසති හතර වඩනවා. එතකොට මොකද වෙන්නේ? තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. රෝධ ගැහීම නවතිනවා. එතකොට තමන්ම තේරුම් ගන්න ඕනේ තමන්ගේ මලකඩ තට්ටු තදින්ම ක්‍රියාත්මක වෙනකොට, තදින්ම බැඳෙනකොට, තදූපයම් පටිච්ච වෙනකොට ඒවා අර සුකර සුමට විදිහට නිරෝධ කරන්න බෑ. ඒ සඳහා ඇප කැප වෙන්න ඕන සම්මා වායාමයකුත් දරන්න ඕන. අන්න එතකොට තදූපක විරිය වහට්ටේන භාවනා කියලා මාගදී භාෂාවෙන් කිව්වා. ඒක කරනවා නම් තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. වේදනාව දිගේ රෝධ ගැහිම නවතිනවා. අවසරයි ආර්යයන් වහන්සේ. පටිච්ච සංඋප්පාද කියන්නේ දැන් අර අපි පෙර සිටම බැඳීගෙන ආපු ඒ පටියට නිච්ච ඉච්ච වෙලා නිච්ච වෙලා දැන් ඒ ඒකට සමානද දැන් අපි දැන් උපදින සංඋප්පාද වෙනකොට? ආයේ කියන්නකෝ ඒක. පටිච්ච සමුප්පාද කියන්නේ දැන් අපි මෙතෙක් කාලයක් බැඳීගෙන ආපු ඒ පටියනේ. එතකොට ඒ පටියට ඉච්ච වෙලා අපි දැන් ඉන්නකොට දැන් අපේට සංඋප්පාද වෙන්නේ ඒකටම බැඳීම. දැන් මෙහෙමයි. පටි කියන්නේ වර්තමාන මොහොත තුල උපදින తত্ত্বය. එහෙමයි. ඉච්ච කියන එක හැබැයි පුරුදු කරගත්ත පුහුණු කරගත්ත తত্ত্বය. තේරුණාද? එහෙමයි. එතකොට මේ කැමැත්ත තමන්ට තමන්ගේ මිනුම් දණ්ඩක් තියෙනවා. පුරුදු වෙලා පුහුණු වෙලා දැන් හිතේ ඒ සඳහාම පදම් වෙලා. ඒ කැමැත්තට වර්තමාන මොහොතක් තුල කැමැත්තෙන්ම බැඳෙනවා, පටිච්ච වෙනවා. එතකොට අර ගිනි කූර එක පැත්තක තියෙනවා, ගිනි පෙට්ටිය තව පැත්තක තියෙනවා, පටිච්ච වෙලාද? නෑ. දැන් මේ දෙකේකට පටිච්ච කරනවා. මොකද වෙන්නේ? පෙර නොතිබූ පෙර නොවිරු අලුත්ම ගින්නක් උපදිනවා. දැන් ඔබ කිව්ව එකේ පොඩි වරදක් තියෙනවා. දැන් පෙර තිබ්බ ගින්නක්ද මේ උපදින්නේ? පෙර නොතිබූ පෙර නොවිරු අලුත්ම ගින්නක් අලුතෙන් උපදිනවා අර පටිච්ච වුණු හින්දා. පටිච්ච වීම දිගේ රෝධ ගැහිම නැවැත්තුවොත්, රෝධ ගැහිම නැවැත්තුවොත්, සම්උපාද කිරීම නැවැත්තුවොත්, සමුදේ නිරෝධ කළොත් ඒ අනුව අර ගින්න උපදින එක නවතිනවා. අලුතෙන් ගින්න උපද්දවන එක නවත්තනවා. උපද්දවපු ගින්න අනාහාර වෙලා ඉවර වෙලා අවසන් වෙලා නිමිල යනවා. එතකොට අර පෙර බැඳීම් කිසි සම්බන්ධයක් මේ නෑ. අලුතින්ම උපදින එකට තමයි සංඋප්පාදේ. අලුතෙන් උපදින එකයි අපිට නවත්තන්න පුළුවන්.
පෙර එකතු කරගත් ඒවා ආසෝපදියේ තියෙනවා. ඒවා වැය වෙලා අවසන් වෙන්න ඕන. ඒවා වැය වෙලා අවසන් වෙන්න නම් අලුතෙන් අනුසය උපද්දවන එක නවත්තන්න. දැන් අපි අලුතෙන් අනුසය උපද්දව උපද්දව අපිට බෑ ආසෝපදිය හොල්ලන්නව වෙනස් කරන්න සංශෝධනය කරන්න. එහෙමයි. තේරුණාද? කරන්න පුළුවන් ධර්මතාවයේ තමයි අනුසය උපද්දවන එක නවත්තන එක. අනුසය උපද්දන එක නවත්තනකොට ආසෝපදියට අලුතෙන් කර්ම බීජ එකතු වීම නවතිනවා. ඒ අනුව එකතු වෙලා තියෙන ඒවා වැය වෙලා අවසන් වෙනවා. තේරුණාද? එහෙමයි. ඉතින් ඒක නිසා අර පහනට අලුතෙන් තෙල් තිර දාන එක නවතිනවා. දාපු තෙල් තිර තියෙනකන් ගින්න ඇවිලෙනවා. ඒ ටික ඉවරුනහම ගින්න නිවෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒකයි රතන සූත්‍රයේ කිව්වේ තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායන් ප්‍රදීපෝ කියලා. උපමාවකින්ම මේකමයි කිව්වේ. එහෙමයි වහන්සේ සූපත්ති. අවසරයි ආර්යයන් වහන්සේ සංඥා පටිලාභම් පහන් දුවිදේ නම් වදාමි සේවිතබ්බා අසේවිතබ්බා කියන තැන සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි කියන තැන එතන අර මිදීමට නම් අර සංඥා වේදසිත නිරෝධ මේ වේ මොකද්ද මොකද්ද ආයෙත් කියන්නකෝ ඒක සංඥාවය අර සංඥා පටිලාභම් පහං දුවිදේ නම් වදාමි භික්කවේ දුවිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ඉතින් එතන ඒ ස්වාමීන් වහන්සේ එතකොට සංඥාව එන එතෙන්දී තමයි අපි අර මේ එන වේ අර කියන්නේ අර අරමුණ. දැන් මෙහෙමයි. දැන් ඔය කියපු එක ඇතුළෙම කරන්න ඕන වැඩේ තියෙනවා. මොකද්ද වැඩේ? දැන් ඔය දොරවල් හයෙන් එකතු කරගන්න හැම සංඥාවක් නිසාම කෙලෙස් වේගයක් හිතේ උපදිනවද? නෑ. අකුසලේ වඩා වර්ධනය වෙන කුසලේ පරිහානියටපත් වෙන සංඥාවක් නම් ඒක අසේවිතබ්බම්පි. එහෙමයි. ඒක අනුස්සති වඩලා සේවනය නොකර ඉන්න ඕන. එහෙමයි. කුසලේ වඩා වර්ධනය වෙන හිත පිරිසිදු වෙන නිවෙන මිදෙන සංඥාවක් නම් ඒක සේවිතබ්බම්පි. එහෙමයි. ඒක සේවනය කරන්න ඕනේ. එතකොට හිත පිරිසිදු වෙනවා. දැන් අර සංඥාවක් කෙරෙහි සුන්දර බවක් සුබ බවක් අනුරාගයක් ඇති වෙනවා නම් ඒක අසේවිතබ්බම්. ඒ සංඥාවම බෙදලා බලනකොට පටික්කුල මානසිකාරයෙන් බලනකොට ඒ සංඥාව කෙරෙහිම සුන්දර බව සුබ බව අත්හැරෙනවා නම් ඒක සේවිතබ්බම්. ඔන්න ඕකයි තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ එතකොට දිට්ටි පටිලාභම් පාහං කියන තැන සේවිත දැන් දිට්ටි පටිලාභම් පාහං වෙන්නේ දැක්ම දෘෂ්ටි ආකල්පයේ පිරිසුදු වෙන්නේ මොකක් කරගන්නකොටද? මොනවා පූර්ණේ කරගන්නකොටද? මේ බණ අහලා සෝතාපට්ටි අංග හතර පූර්ණේ කරගන්නකොට. සෝතාපට්ටි අංග හතර පූර්ණේ කරගන්නකොට ඒ පුද්ගලයාගේ දිට්ටි පටලාවම පාහන් වෙනවා. ඒ පුද්ගලයා අර වැරදි දෘෂ්ටිය තවදුරටත් සේවනය කරන්නේ මොකද දැන් ධර්මය අහලා නිවැරදි දේ හරි දේ කළ යුතු දේ නොකළ යුතු දේ කරණීය ධර්මයේ අකරණීය ධර්මයේ දෙකම නිවැරදිව තේරුම් ගන්න නිසා එතන දසනා පහතබ්බා වෙනවා. එහෙම වෙනවා. එහෙමයි. ඒ කියන්නේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාසා ඒවා අසේවිතබ්බම්පි. ඒවා ධර්මයේ අහපු පුද්ගලයා තුල යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට ධම්මාන ධම්ම පටිපදාවේ හැසිරෙනකොට බුද්ධ ශක්තියට අනුගත වුනහම ඒවා පහියන්ති. එහෙමයි සර්. එහෙමයි අනන්ත. හැබැයි අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් බුද්ධ ශක්තියට අනුගත වෙන්නත් බෑ. සද්දස්ස කුල පුත්තස්ස වෙන්නෙත් නෑ. ඒ පුද්ගලයාට තුනම උප්පජ්ජන්ති. එහෙමයි. එතකොට පාහන්නේ මේ. එහෙමයි අරණං සබහන්සිර නිතුක් නිරෝගී සුපත් දීර්ඝායසම ලැබේවා. අවසරයි සයින්හංස ඒකර සට්ට නට්ටේන කියන. ඉන්ද්‍රියානම් ඒකර සට්ටේන භාවනා. දැන් මේ අනුස්සති වඩනකොට දැන් ඕකේ අනිත් පැත්ත ඉස්සෙල්ලා කියන්න වෙනවා. අනුස්සති නොවඩන පුද්ගලයා මේ ඇහැ කන නාසය දිවකය මන දොරවල් හයම පාවිච්චි කරන්නේ ආයතනික රටාවක් හැටියට අසංවරව. එතකොට අසංවරව ආයතනික රටාවක් හැටියට පවත්වගෙන යන පුද්ගලයා මේ බාහිර ලෝකෙන් Tamanට අරමුණු වෙන
රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම හයේම ප්‍රියමනාප දේවල් අප්‍රියමනාප දේවල් ඇලිලා ගැටිලා මැනලා එක එක ආකාරයට රහ බලනවා. එක විදිහකට නෙමෙයි. නානා රසට්ටෙන් උපාදානය කරගන්නවා. තණ්හානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය උපද්දවනවා. නමුත් අනුස්සති වඩන්න දන්න පුද්ගලයා ඇහැ කන නාසය දිවකය මන දොරවල් හයම ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටවා ගන්නවා. ඒ අනුව අර නානාවිද වූ දේවල් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන් දැක්කට ඇහුවට බැලුවට වින්දට ඒවට වේගයක් ඇති කරගෙන නානා රසට්ටයෙන් කටයුතු කරන්න ඒක රසට්ටයෙන් අනුස්සති හතර වඩනු. ඒක තමයි ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනා. මේ දොරවල් හය අසංවරව ආයතන හයක් ඇටියට භාවිතා කරගෙන යන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටා අනුස්සති හතර වඩනවා. එතකොට ඒක කරන්න දන්නේ නැති පුද්ගලයෙක් සමහර විට මහාන වෙලා ඉඳලා පිණ්ඩපාත යනවා කියන්නේ. සමහර විට දකින්න දකින්න අයට ඇලෙනවා, ගැටෙනවා, මනිනවා. නානා රසට්ටෙන් එක එක අයට එක එක විදිහට ඇලෙනවා, එක එක අයට එක එක විදිහට ගැටෙනවා, එක එක අයව එක එක විදිහට මනිනවා. නානා රසට්ටෙන්. නමුත් දැන් යම්කිසි පුද්ගලයෙක් මහාන වෙලා පිණ්ඩපාතේ වඩිනවා කියමුකෝ, අනුස්සති වඩන කෙනෙක්. අර පාරේම අර කට්ටියවම දකින්න. හැබැයි ඉන්ද්‍රියානම් ඒක රසට්ටයෙන් අනුස්සති වඩනවා. අර පිඳුසිගා වැඩලා එනවා, ප්‍රිය පුද්ගලයෝ ඕන තරම් දකින්න, නමුත් ඇලෙන්නේ නැහැ. අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා. අප්‍රිය පුද්ගලයෝ ඕන තරම් දකින්න, හැබැයි ගැටෙන්නේ නැහැ. මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා. අර ප්‍රිය පුද්ගලයෝ අප්‍රිය පුද්ගලයෝ අතර සංසන්දනය කරන්නේ නැහැ, මනින්නේ නැහැ. මරණානුස්සති බුද්ධ. දැන් දෙන්නම දෙදෙනා වහන්සේලාම පිණ්ඩපාත වඩිනවා. හැබැයි එක්කෙනෙක් දන්නවා ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනා කරන්න, අනිත් එක්කෙනා දන්නේ නැහැ. ඒ දන්නේ නැති එක්කෙනා ආයතනික රටාවට වහල් වෙලා නානා රසට්ටේන් ඇලෙනවා, ගැටෙනවා, මනිනවා. ඒ පුද්ගලයාට එක එක අනුසය උපදිනවා, එක එක ආකාරයට එක එක විදිහට ඇලිලා ගැටිලා මැනලා. නමුත් දැන් අර අනුස්සති වඩන එක්කෙනාට කෝකත් එකයි, එකම විදියට ඇලෙන්න ගැටෙන්න මනින්න එන හැම අරමුණකටම එකම විදියට අනුස්සති වඩනවා. එකක්වත් නොසලකා හරින්නේ නැහැ. ඒකටවත් විකෘති වටිනාකමක් දෙන්නේ නැතුව. නමුත් අර ආයතනික රටාව පවත්වාගෙන යන පුද්ගලයා එහෙම නෙමේ. ඒ පුද්ගලයා එනේන වේගයට අහු වෙනවා. ඒ පුද්ගලයාට ඒක රසට්ට භාවයක් නැහැ, නානා රසට්ට භාවයකින් පෙළෙනවා. ඔන්නෝකයි වෙනස. හොඳයි, එහෙනම් පින් අනුමෝදන් කරන්නට.